කරු කතානායකතුමනි මම හිතනවා අද මේ රට ඉතාම භයානක තත්ත්වයකට වැටිලා තියෙනවා. මේ රට තුළ ආර්ථික ස්තම්භනයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉකොනොමික් ස්ටේල්මේට් එකක්. මේ ආර්ථික ස්තම්භනය ඇතිවීම කියන්නේ අපට ඉස්සරහට යන්නත් බෑ ආපස්සට යන්නත් බෑ ඉන්න ස්ථානය අවදානම්. ඒ නිසා මේ ආර්ථික ස්තම්භනයෙන් ඉදිරියට යන්නේ කොහොමද කියන එක මුදල් අමාත්‍යවරයා පැහැදිලි කරන එක ඉතා වැදගත්. හැබැයි එතෙන්ට යන්න ඉස්සර මේ ආර්ථික අර්බුදය නිර්මාණය වුණේ කොහොමද කියලා කතා කරනකොට මේ දවස්වල මම දකිනවා විවිධ මිත්‍යා මත ප්‍රබන්ධ මත එක එක චෝදනා එල්ල කරනවා මේක පහුගිය කාලේ සිද්ධ වුණා කියලා. ඒකට විනාඩියක්වත් මම කතා කරන්න ඕනේ මේ මිත්‍යා පිළිබඳව. මොකද වර්තමාන ණය අර්බුදය ගත්තම 2015 2019 මේක සිද්ධ වෙච්ච දෙයක් කියලා දිගටම ඇඟිල්ල දික් කරනවා ඒ කාලේ කියලා. ඊයේ ඩේලි මිරර් පත්තරයේ වෙරිටි රිසර්ච් කියන ආයතනය ඒක විශේෂයෙන්ම ආර්ථික පර්යේෂණ ආයතනයක් අපක්ෂපාතී විද්‍යාත්මක විශ්ලේෂණයක් කරපු සාක්ෂි සහිතව මේ 2015 2019 ගත්ත ණය පිළිබඳව මේක විශ්ලේෂණයක් තියෙනවා. මේක හොඳට බලන්න. මේකේ ගරු කතානායකතුමනි මේක පැහැදිලිව මේක කියනවා මේක මොකද්ද උනේ කියලා. මේකේ ණය කොහොමද ගත්තේ කියලා 2014 වෙනකොට අපි ආණ්ඩුව ගන්නකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අන්තිමේට 2014 වෙනකොට රුපියල් බිලියන 9952ක් තිබුණා. ඒක තමයි විදේශ සහ දේශීය ණය එකතු කරුවම. එතකොට 2015 සිට 2019 දක්වා ඒ ණය ටිකට පොලි ගෙවන්න විතරක් 2015 2019 යහපාලන ආණ්ඩුවේ රුපියල් බිලියන 3383ක් වෙන් කරලා ගෙව්වා. 2015-19 කාලේ ණය වැඩිවීම ඒ විදේශ සහ දේශීය ණය යහපාලන ආණ්ඩුව කාලේ රුපියල් බිලියන 4256යි. එතකොට අර පොලිය ගෙවන්න 3383 බිලියන යනකොට හරියට යහපාලන කාලේ තිබුණු ගත්ත ණය ප්‍රමාණයෙන් 89.8ක් ගිහිල්ලා තියෙන්නේ ඒ කලින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ තිබුණු ණයවලට වාරික සහ පොලි ගෙවන්න. එතකොට මේක තමයි යථාර්ථය. මේක හැමදාම කියනවා ණය අරගෙන වැඩි කරලා දුන්නා කියලා. මේ ඒ සියලුම ඒවා මේ පත්තරේ හරියට විස්තර අනුව තියෙනවා කියන එක මම මතක් කරන්න කැමතියි. ගරු කතානායකතුමනි ඒ වගේම ඊළඟට කරන චෝදනාව තමයි මම දැක්කා ඊයේ පෙරේදා මේ පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරු කියනවා අපි ආර්ථික වර්ධන වේගය වටලා දුන්නයි කියලා. ඒක ඉහළටම තියෙන ඉලක්කෙන් වටලා දුන්නයි කියලා. එහෙම දෙයක් සිදුුනේ නැහැ. ශ්‍රී ලංකා ආර්ථික සංඛ්‍යාලේඛන වාර්තාව 2020 මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කරන මේ වාර්තාව මත 17 වෙනි පිටුව මම මේක සභාගත කරනවා ගරු කතානායකතුමනි. මේකේ වාර්තාව තියෙනවා ස්ටැටිස්ටික්ස් ඩිපාර්ට්මන්ට් එකෙන්ම දාපු මේ ලිපිය. මේක පැහැදිලිව කියනවා ශ්‍රී ලංකාවේ 2013 මේ තමුන්නාන්සලගේ ආණ්ඩුව ආර්ථික වර්ධන වේගය 3.4යි 2014 5යි ඒක 2015 වෙනකොට අපි ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ගත්තම 5යි 2016 4.5යි 2017 3.6යි හැබැයි මේ යථාර්ථය හරියට තේරුම් ගන්න 2015න් පසුව 2018 දක්වා සමස්ත ගෝලීය වර්ධනය අඩු වුණා. 2015 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 5% දක්වා වැඩි වෙද්දී චීනය අවුරුදු 25න් පස්සේ වාර්තා කරනවා තමන්ගේ අඩුම ආර්ථික වර්ධන වේගය 2015 කියලා. 6.8%කට අඩු වෙනවා. 2010 චීනයේ ආර්ථික වර්ධන වේගය තවත් අඩු වෙනවා. 2017 18 චීනයේ ආර්ථික වර්ධන වේගය තාමත් අඩු වෙලා 2018 වෙනකොට චීන ඉතිහාසයේ අවුරුදු 30න් පස්සේ අඩුම ආර්ථික වර්ධන වේගය බවට වාර්තා වෙනවා. ඊළඟට 2016 ගන්න ඇමරිකාවේ ආර්ථික වර්ධන වේගය 1.6%යි. ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4.5%යි. සිංගප්පූරුවේ ආර්ථික වර්ධන වේගය 2016 2.4%යි. හැබැයි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2016 4.5%යි. එම නිසා එදා යහපාලනය නිසා මේ ආණ්ඩුවට ප්‍රශ්න තියෙනවා කියන එක මිත්‍යාවක් වමනයි කියන එක මේකෙන් පැහැදිලිව ඔප්පු වෙනවා. ගරු කතානායකතුමනි ඒ වගේම රටක මූල්‍ය අංශේ කාර්ය සාධකයේ මනින්නේ ප්‍රාථමික ශේෂයෙන්. ප්‍රාථමික ශේෂය ධනාත්මක වෙන්න ඕනේ. එතකොට මේ රටේ ප්‍රාථමික ශේෂය ධනාත්මක වෙලා තියෙන්නේ 1948න් පසුව 4 වරක් පමණයි. එකක් 1954 දෙවැනි පාර 1955 කොරියන් යුද කාලේ. ඊට පසුව ප්‍රාථමික ශේෂය ධනාත්මක වුණේ 2017 සහ ඊට පස්සේ 2018. එතකොට 2019 ඔබට අපි රජය බාර දෙනකොට මූල්‍ය ස්ථාවරයක් ඇති රටක් අපි ඔබතුමන්ලට බාර දීලා තියෙන බව මේකෙන් සාහතික වෙනවා. එනිසා මේ චෝදනා කොහෙදෝ නැති මිත්‍යා මත පදනම් වූ චෝදනා කියන එක අද මේකෙන් සාහතික කරලා අපි පෙන්වලා දීලා තියෙනවා.
ගරු කතානායකතුමනි රජයට 2022 කාලේ ලබන වසර වෙනකොට බැසිල් රාජපක්ෂ මැතිතුමනි ඔබට ණය ගෙවීම කර හැකිද කියන ප්‍රශ්නය දිගටම මතුවෙනවා මේ රටේ ආර්ථික වර්ධන වේගයක් තිබුණත් ඒක වැඩි කරත් ඔබතුමා හිතාගන්න අපට බරපතල ඩොලර් ද්‍රවශීලතාවයක් තියෙනවා එතකොට ඒ ලික්විඩිටි ප්‍රශ්නය ඩොලර් ලික්විඩිටි ප්‍රශ්න ද්‍රවශීලතාවයේ ප්‍රශ්නය තියෙද්දි අපි කොහොමද ණය ගෙවන්නේ කියලා මං හිතන්නේ මේ රට දැනගන්න එක ඉතා වැදගත් අයවැයකින් සාමාන්‍යයෙන් ණය ස්ථාවර කිරීම සඳහා හැම පාරම මාර්ග සිටියමක් ඉදිරිපත් කරනවා ඒක තමයි මධ්‍යම කාලීන මූල්‍ය රාමුව එතකොට 2020 මධ්‍ය කාලීන මූල්‍ය රාමුව ඉදිරිපත් කරලා 2020 කියනවා මුදල් අමාත්‍යාංශයෙන් අපේ ණය දලදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 2020 95%කට අඩු කරනවා කියලා ගරු ඇමතිතුමනි හැබැයි 2020 අපේ ණය දලදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 130යි 103.7%කට වැඩි වෙනවා මේ වර්ෂයේ ඒක 113%කට තවත් වර්ධනය වෙනවා ණය දලදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට එතකොට මේ එකක්වත් දැනට ඔබ ආමන්ත්‍රණය කරලා නැහැ මේ ප්‍රශ්න දිහා බලලා නැහැ ඊළඟට ණය ස්ථාවර කිරීමේ කොන්දේසි කීපයක් තියෙනවා ඩෙත් සස්ටේනබිලිටි කන්ඩිෂන්ස් ඒකේ ප්‍රධාන එක තමයි ප්‍රාථමික හිඟය අපේ ප්‍රාථමික හිඟය දලදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 103.3%කට තියෙන්න ඕනේ අද තියෙන වර්ධන වේගය අනුව. හැබැයි දැනට ඒක තියෙන්නේ 107.4%ක. එතකොට ඒක අපි ඒ ප්‍රාථමික හිඟය 103.3%ට අඩු කරන්න නම් අපි ප්‍රාථමික හිඟය රුපියල් බිලියන 625කින් 2022 අඩු කර යුතුයි. මේක ඔබ ආමන්ත්‍රණය කරලා තියෙනවද? මේක අඩු කරන්නේ කොහොමද? එක්කෝ ආදායම් වැඩි කරන්න ඕනේ. නැත්නම් වියදම් අඩු කරන්න ඕනේ. හැබැයි ආදායමට මොකද්ද කරේ? ඔබතුමන්ලා පේයි ටැක්ස් එකෙන් මොකද්ද 2020 වෙනකොට මේ රටේ ලියාපදිංචි කරපු පේයි ටැක්ස් ලියාපදිංචි කරපු අය 143කින් අඩු වුණා. වැට් ලියාපදිංචි කරපු අය 172කින් අඩු වුණා. ඒ වගේම රැඳවුම් බද්ද ගෙවන අය 191කින් අඩු වෙලා තියෙනවා. එතකොට මේ වෙනකොට මේ රාජ්‍ය ආදායම කඩාවැටලා තියෙනවා. මම කැමැති කතානායකතුමනි මේක හැන්සට් ගත කරන්න. ගරු කතානායකතුමනි තවම ඔබතුමන්ලා පාඩම් ඉගෙනගෙන නැහැ. රට ගැන හැඟීමක් තියෙනවා නම් අද මේ පාරවත් වෙනස් වෙලා තියෙන්න ඕනේ. මොකද බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා කතා කරා සිගරට් බද්ද ගැන. බැසිල් රාජපක්ෂ මැතිතුමනි ඔබතුමා කිව්වා මේක හැමදාම තියෙන පුරුද්ද මෙහෙමයි සිගරට් බද්ද වැඩි කරන්න කියලා. නෑ. එහෙම නෙවෙයි. මෙතන ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා. 2017 සිගරට් බද්ද 140කින් වැඩි කරා. ඒක කොම්පනියට නෙවෙයි වැඩි කරේ. බද්ද වැඩි කරා. ඔබතුමා මේ සභාවට ඇවිල්ලා මොකද්ද කිව්වේ? ඔබතුමා මේ සභාවට ඇවිල්ලා කිව්වා රුපියල් 5කින් මිල වැඩි කරනවායි කියලා. ප්‍රතිඵලය මොකද්ද? සිගරට් බද්ද වැඩි වෙලා තියෙන රජයට වැඩි වෙලා තියෙන්නේ 149කින් මිල වැඩි වීම. 50කින් 51 වැඩි වෙලා තියෙන කොම්පනියට. ඒතකොට 100 ඒ රුපියල් 5න් 50ක්වත් ආණ්ඩුවට එන්නේ නැහැ. ඔබතුමා මෙතෙන්ට ඇවිල්ලා කියන්න තිබුණේ රුපියල් 5කින් මිල වැඩි කරනවා කියලා නෙවෙයි. මේ මෙහෙට ඇවිල්ලා කියන්න තිබුණේ බද්ද මෙච්චර ගාණකින් වැඩි කරනවා කියලා. එතකොට ඔබතුමා නියෝජනය කරන්නේ ආණ්ඩුවද ඒ කොම්පනියද කියලා මම අහන්න කැමතියි. ඒ පමණක් නෙවෙයි. එතුමා අපේ බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා කියපුවගේ හරි. එක සිගරට් වර්ගයක් මිලිමීටර් 60කට වඩා අඩු සිගරට් වර්ගය රුපියල් 10කින් අඩු වෙලා තියෙනවා. සිගරට් වැඩිවීමක් නෙවෙයි. එතකොට ඔබතුමන්ලා බදු අය කරන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් නෙවෙයි. ඒ වාසිය දෙන්නේ සිගරට් කොම්පනියට. එතකොට රටේ සල්ලි නැහැ, ආදායම් නැහැ ආණ්ඩුවට. හැබැයි ඒකෙනුත් වාසිය දෙන්නේ කොම්පනියට. වැට් බද්දත් ඕක තමයි කරේ. වැට් බද්ද අඩු කරලා 7කින්වත් මිනිස්සුන්ගේ බාණ්ඩ විල අඩු කරේ නැහැ. ඒකේ තියෙන ලාභය දුන්නා කොම්පනි කාර්යයන්ට. මේවා ඔක්කොම ඩීල්. එතකොට මේවා මෙහෙමද යන්නේ ආණ්ඩුවක්. එතකොට මේ වෙනකොට බරපතල මේ අර්බුදයකට යන පැත්තක් අපිට පේනවා. ගරු කතානායකතුමනි බැසිල් රාජපක්ෂ මැතිතුමනි ඔබතුමා මුදල් අමාත්‍යවරයා හැටියට අපට අයිතියක් තියෙන ඔබගෙන් අහන්න. 2022 ණය පියවීම ඔබතුමා අද අපිට පැහැදිලි කරලා දෙන්න කොහොමද ණය ගෙවන්න යන්නේ කියලා. ඒක මෙතඩ් එක මොකද්ද? මේ සභාවට කියන්න ඔබතුමා. මොකද අපි දැනගන්න කැමති අපි මේක ණය පැහැර හැරීමකට නොගී රට බේරා ගන්න එක වැදගත්. අපට ආණ්ඩුවක් කරන්න උනත් රට තියෙන්න ඕනේ. ඒ නිසා මම අපේ පැත්ත කියන්නම්. විදේශ සංසිතිය ඩොලර් බිලියන 1.4%කට අඩු වෙලා තියෙනවා. හැබැයි ඉදිරි මාස 12 ගත්තම සැප්තැම්බර් 2021 අගෝස්තු 2022 දක්වා ඔබට ඩොලර් බිලියන 7.2ක් වගේ ගෙවීමක් කරන්න තියෙනවා. ලබන මාසයේ ඩොලර් මිලියන 500ක් ගෙවන්න ඕනේ. මාසයකට අපේ ආනයන බිල ඩොලර් බිලියන 1.5ක් විතර යනවා. ඔබතුමන්ලට ලබන මාසයේ පවා ඒ බිල් ටික ගෙවා ගන්න බෑ. ඔබට ප්‍රශ්නයක් තියෙනවා. අපි උපකල්පනය කරත් 2019 මට්ටමේ සංචාරක ව්‍යාපාරය වැඩි වෙනවා.
විදේශ ආයෝජන වැඩි වෙනවා ඒ ආදායම් මට්ටම එනවා කියලා ඒ උපකල්පනයේ තුල වුණත් අපට ඊළඟ වසරේ අපට අපේ ණය ටික පියවගෙන අපේ විශේෂ විදේශ සංචිත ටික උස්සන්න බැරි වෙනවා කියන එක පැහැදිලිව පේනවා. එතකොට අපි බරපතල ප්‍රශ්නයකට යනවා කියන එක ඔබතුමා පිළිගන්නවා. ඔබතුමාට පුළුවන් නම් කියන්න කොහොමද මේක විසඳන්නේ කියලා. ගරු කතානායකතුමනි විපක්ෂයක් හැටියට විශ්වවිශේෂිත අපි විපක්ෂයේ පැත්තෙන් අපේ වගකීමක් ඇතුව ණය අර්බුදය ගැන කතා කරා. මේක විසඳන්න කිව්වා. රාජ්‍ය ආදායම් ප්‍රශ්නය දිගටම කතා කරා. ඩොලර්වල තියෙන ද්‍රවශීලතාව ප්‍රශ්නය ඒක විසඳන්නේ කොහොමද කියලා කිව්වා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපි කිව්වා කරන හැටි. ඒ නිසා අපේ වගකීම අපි ඒ යුතුයකම හරියට කරා. හැබැයි ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. අද ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධන වෙළඳපොලේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ගරු මුදල් ඇමතිවරතුමනි අපේ විශ්වාසනීයභාවය. විශ්වාසනීයභාවය නැත්තම් ක්‍රෙඩිබිලිටි එක නැත්තම් අපට වෙළඳපොළට ගිහිල්ලා අපේ ඩොලර් ප්‍රශ්නේ විසඳන්න බෑ. පළමුවෙන්ම විශ්වාසනීයභාවය ඒක අපි ඇති කරන්න ඕනේ. හැබැයි ඒක පළුදු වෙලා තියෙන්නේ රටේ කීර්තිනාමය පළුදු වෙලා තියෙන මූල්‍ය වෙළඳපොළ තුල. ඇයි ඒක වෙලා තියෙන්නේ? ඔබතුමන්ලා නිසා. ඒ වගකීම ඔබතුමන්ලාගේ. ඔබතුමන්ලාගේ මහා බැංකුවේ අධිපතිවරයා නිවාඩ් කබ්‍රාල් මහතා දැන් ඔක්ටෝබර් මාසේ පළවෙනිදා මාර්ග සිතියමක් ඉදිරිපත් කරා. ඔබතුමාට මතක ඇති. කරුණු 20ක් පදනම් කරලා. එතුමා කිව්වා මේ ණය ප්‍රශ්න විසඳනවා කියලා. එතුමා කරුණු කීපයක් කිව්වා. හැබැයි මොකද්ද වුනේ? රටේ මූල්‍ය අංශය වීලුවකට ලක් කරා. රට පිළිකුල් කරා. මොකද එතුමා ගිහිල්ලා කියපු බොරුවලට කන පැලෙන බොරු කිව්වා. ජාත්‍යන්තරයේ එතුමා ගැන කිසිම විශ්වාසනීයත්වයක් ඇති වුණේ නැහැ. එදාම මාසයක් ගිහිල්ලා මොකද්ද කරේ? අපේ ශ්‍රේණිගත ආයතන අපි ආපහු ඩවුන්ග්‍රේඩ් කරා. අපේ රේටිංස් ආපහු වැටුණා. එතුමා ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරුවාට පස්සේ එතුමා මොකද්ද කිව්වේ? බැසිල් රාජපක්ෂ මහත්මනේ ඔබතුමාගෙන් අහන්න. එතුමා කිව්වා ඔක්ටෝබර් මාසේ මේ වර්ෂයේ දිසැම්බර් වෙනකොට අපට ඩොලර් බිලියන 7ක් විදේශ ආයෝජන එනවා කියලා. ඔබතුමා අපට කියන්න ඒක ඒ ඩොලර් බිලියන 7 හෙට අනිද්දා එනවාද කියලා. ඊළඟට එතුමා කියනවා ජනවාරි සිට මාර්තු මාසේ ලබන වසරේ තව ඩොලර් බිලියන 11ක් එනවායි කියලා. ඒක ඇත්තද? ඒවා දැන් එහෙමයි කිව්වේ අන්තිමේට ජාත්‍යන්තර වෙළඳපොළ මේ මිනිස්සයා බොරුවක් කියනවා කියලා අපි ඒවා ශ්‍රේණිගත ආයතන වලින් පහත හෙළුවා. ඒකයි යථාර්ථය. ගරු කතානායකතුමනි අපි හිතනවා 2022 ඉතාම තීරණාත්මක වසරක්. අපි හිතනවා සමහර විට ණය පැහැර හැරීමේ තත්ත්වයකට ලංකාව වැටෙන්න පුළුවන් කියලා. ඩෙට් ඩිෆෝල්ට් ස්ටේටස් එකට යන්න පුළුවන් කියලා හිතනවා. එහෙම නොවේ නම් ඒ ගැන ඔබතුමා කියන්න ඒ මුදල් ටික ගෙවන හැටි සහ ඒ අර්බුදය තුල අපි යන හැටි. ඔබතුමන්ලා දැකලා ඇති IMF එකයි ලෝක බැංකුවෙන් ඉදිරිපත් කරපු මේ වාර්තාව ලෝකයේ තියෙන අවදානම්ම රටවල් වලින් පළවෙනිම උඩින්ම තියෙන රට ආජන්ටීනාව, දෙවනුව තියෙන ශ්‍රී ලංකාව. මම මේක හෙන්සත් ගත කරන කරු කතානායකතුමනි. ප්‍රශ්නය කල් දාන්න බැසිල් රාජපක්ෂ මැතිතුමනි මේක අපට තියෙන විකල්ප අඩු වෙනවා. අපට තියෙන විසඳුම් අඩු වෙනවා. එනිසා මේ ප්‍රශ්නයට මූණ දෙන එක රටක් ඇටියට ඉතා වැදගත්. අපි හිතන්නේ විපක්ෂයක් හැටියට අපට විකල්ප දෙකයි තියෙන්නේ අද. එකක් තමයි අපට තියෙන්නේ ප්‍රීඑම්ප්ටිව් රීස්ට්‍රක්චරින් එකකට යන්න. ප්‍රීඑම්ප්ටිව් රීස්ට්‍රක්චරින් කියන්නේ අපි ණය පැහැර හැරීමට කලින් අපි ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන එක වැදගත්. අපි ජාත්‍යන්තර සමාගම් වලට කතා කරන්න වෙන ඒකත් ප්‍රමාද වැඩි. එහෙම නොකරා නම් ඊළඟ විකල්පය තමයි ෆෝස්ඩ් රීස්ට්‍රක්චරින්. ෆෝස්ඩ් රීස්ට්‍රක්චරින් කියන්නේ අපි ණය ගෙවන්නේ එක පැහැර හැරලා බැරි වුණාම හිර වුණාම අපි බලෙන් ණය නොගෙවා ඒක නැවත ප්‍රතිව්‍යුහගත කිරීම. ඒකට මොකද්ද වෙන්නේ? දරුණු ප්‍රතිවිපාක මේ රටට ඇති වෙනවා. එහෙම තත්ත්වයක් ඇති වුණා නම් කියන එක මම මතක් කරන්න කැමතියි. ගරු කතානායකතුමනි ද්විපාර්ෂික බහුපාර්ෂික ආයතන වලින් නිසි වේලාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපි පියවර ගත්ත නැති නිසා අපට මේ ප්‍රතිවිපාකය ආද දැනෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධන වෙළඳපොලේ අපේ රටේ විශ්වාසනීයත්වය අපි ස්ථාවර කරගත්තේ නැති නිසා අපි නැති කරගත්ත නිසා අද අපිට වෙළඳපොලකට යන්න තැනක් නැහැ. දැන් අපට ඩොලර් වල ආධාර හෝ ණය ගන්න විකල්පයක් නැහැ. අපර රටක් හැටියට මේක බරපතල ප්‍රශ්නයක්. ඇත්තටම LTT තර්ජනයට වඩා පාස්ක් විරිදා තර්ජනයට වඩා බරපතල තැනක අපේ රට තියෙන්නේ. මොකද රටේ ස්වෛරීත්වයට රටේ ජාතික ආරක්ෂාවට මේ මූල්‍ය පැත්තෙන් තිය තර්ජනය බරපතලයි. අපේ භූදේශපාලනික තත්ත්වය ඉතාම අවදානම් තැනක තියෙන්නේ. මම මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. දැන් ඔබට ඉතුරු වෙලා තියෙන එකම විකල්පයක්
ඒ විකල්පය තමයි රටවල් ගාන ගිහිල්ලා රටවල් වලින් ණය ඉල්ලන එක. ඕඩර් ප්ලීස්. පාර්ලිමේන්තු යලි රැස්වී. අද දින කටයුතු අවසන් වනතුරු පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීමට සභාව එකඟද? ආයි කාර්ක සභාව. තනායකතුමනි බැසිරාජ පක්ෂ මැතිතුමනි ඔබට දැන් ඉතුරු වෙලා තියෙන එකම විකල්පය ඒ කියන්නේ රටවල් ගාන ගිහිල්ලා ණය ඉල්ලන්න. දැන් ඊයේ පෙරේද ඔයාලා පටන් ගත්ත මේක. දැන් අවුරුද්දක් තුල කරනවා. චීනයට යනවා, ඇමරිකාවට යනවා, ඉන්දියාවට යනවා. හැබැයි රට වෙන්දේසියට තියලා තමයි මේ ඩොලර් ටික ගන්න වෙන්නේ. ඒක තමයි යථාර්ථය. රටවල් ආදරයට ඩොලර් දෙන්නේ නැහැ. නිකන් ඩොලර් දෙන්නේ නැහැ. IMF එකෙන් ඩොලර් එකක් ණයක් ගත්තනම් ඒ ගත්ත ණයට ගෙවනකොට ඩොලර් එකයි පොලියයි විතරයි ගෙවන්නේ. හැබැයි රටක ගිහිල්ලා ගත්තම ඒ ගන්න ඩොලරයට ඩොලරයක් ගෙවලා පොලියක් ගෙවලා රටේ කෑල්ලකුත් දෙන්න වෙනවා. ඒක තමයි යථාර්ථය. ඒක තමයි තමුන් දාන්සලා කරගෙන යන්නේ දැන්ට. ඒක තමයි බරපතලම අපේ රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීත්වයට ඇතිවෙනේ තර්ජනය. බැසිල් රාජපක්ෂ මැතිතුමනි ඔබතුමා ඉන්දියාවට ගියා. ඒ ඉන්දියාවට ගිය වෙලාවේ මට මතක් වුණා පරණ අපේ ඉතිහාසයේ පොඩි කතාවක්. ඔබතුමාට මතක ඇති 1505 ලොරෙන්සෝ ඩි ඇල්මේඩා කියන පෘතුගීසි ජෙනරාල්වරයා ලංකාවට පෘතුගීසි හමුදාවත් එක්ක ලංකාවට ආවා. ඒ වෙනකොට සීතාවක රාජධානිය කෝට්ටේ රාජධානිය පාලනය කරේ විජයබාහු රජතුමා. එතුමා යටතේ එතුමාගේ පුත්‍රයන් 3 දෙනා ඊට පස්සේ රාජධානිය බෙදාගත්තා මායදුන්න රජතුමා. ඒ වගේම භුවනෙකබාහු රජතුමා, මද්දුම බණ්ඩාර රජතුමා. හැබැයි මායදුන්න රජතුමායි භුවනෙකබාහු රජතුමායි සටන් කරනකොට යුද්ධය ඇති වෙලා කෝට්ටේ රාජධානියට තර්ජනයක් එනකොට භුවනෙකබාහු රජතුමා ඒ පෘතුගීසි හමුදාවගෙන් උදව් ඉල්ලුවා. ඒකට උදව් දුන්නා. උදව් ඉල්ලලා කිව්වා අපට කුරුඳු ටිකක් දෙන්න, ඇලි අලියත්තු දෙන්න කියලා. පළමුවෙන් මේක ගත්තා. ඊට පස්සේ තව උදව් ගන්න ඕනේ වුණා. ඊට පස්සේ කිව්වා භූමියෙන් භූමි ප්‍රමාණයක් දෙන්න කියලා. කඳවුරක් ගැහුවා. අන්තිමේට කෝට්ටේ රාජධානිය විනාශ කරලා ඒගොල්ලෝ මොකද කරේ? ලංකාව ආක්‍රමණය කරා. ඔබතුමා ඉන්දියාවට ගියා. ඊයේ පෙරේද ඉන්දියාවට ගිහිල්ලා මම දැක්කා පත්තරේ ඩොලර් ෂොප් එකක් ගත්තා. ඩොලර් බිලියන 1.4ක ෂොප් එකක්. තෙල් ගන්න ඩොලර් මිලියන 500ක් දෙනවා කිව්වා. අයෝසියකට තෙල් සැපයුමක් දෙන්නවා කියලා කතාවක් තිබුණා. දිගු කාලින ණයකුත් දෙනවා කිව්වා. හැබැයි මේවා නිකන්ද දුන්නේ කියලා මං අහන්න කැමති. මේවා මොන කොන්දේසි වලටද මේවා ගත්තේ? 2005 තමුන්නාන්සලා වේදිකාව ගානේ සටන් පාටක් හැටියට කයිගාරු ගහලා කෑ ගහලා කිව්වා අර තිරුකුණාමලේ තෙල් ටැංකි ටික ආපු ගමන් ආපහු මේවා පවර ගන්නවයි කියලා. ඔබතුමන්ට ඒක ගන්න ඕනේ තරම් ඉඩ තියෙනවා. ඒකේ නිත්‍යානුකූල කිසි කිවිසුමක් නැහැ. සිංහයෝ වගේ කෑ ගැහුවා. හැබැයි ඉන්දියාවට ගිහිල්ලා ඊට පස්සේ මොකද්ද කරේ? පූස් පැටියෝ වගේ ඒ තෙල් ටැංකි ටික දෙන්නට ඔබතුමන්ලා කිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙලා තියෙන බව ඉතාම පැහැදිලි කරු බැසිල් රාජපක්ෂ මැතිතුමනි. මම පෙන්වන්නම් මෙන්න Sunday Times පත්තරේ මෙතන තියෙනවා business plan between CPC and LIOC for drink oil tanks. මෙන්න මං ගාව තියෙනවා මේ නොවැම්බර් මාසේ 5 වෙනිදා ලිපියකුත් යවනවා මේකේ සූදානමට. වෙන කවුද? Ministry of Energy. ඒකේ ලේකම්තුමිය KDR ඔල්ගා. මේකේ අවසානයේ කියනවා සර්වේ ජෙනරල් තුමාට එවන්නේ ලියුම. Your early action in this regard is highly appreciated, enabling this ministry to finalize the proposed business plan to be implemented between the CPC and the LIOC covering the entire land plots of oil tank farm at China Bay Trincomalee. එතකොට ඔබතුමන්ලා මේ ණය ගත්තේ මේක නිකන් නෙවෙයි. එතකොට මේකෙන් විසඳුමක් එන්නේත් නැහැ. මොකද මේවා ඔක්කොම කෙටි කාලින ඩොලර් ෂොප් එකෙන් මේ ණය ප්‍රතිව්‍යුහගත වෙන්නේ නැහැ. ජාත්‍යන්තර වෙළඳපොලේ අපි කරේ විශ්වාසය හැදෙන්නේත් නැහැ. ඒ නිසා ඇමතිතුමනි අර නිවාඩ් කබ්‍රල් මහත්තයා කිව්වා ඩොලර් බිලියන 7ක් එනවා, ඩොලර් බිලියන 11ක් එනවායි කියලා. ඒ වගේ දෙයක් තියෙනවාද ඇත්තටම ලබන වසරේ මේ ණය පැහැර හැරීමේ ප්‍රශ්නය විසඳන්න? ඔබතුමන්ලට නැත්නම් අපි දන්නේ නැති දෙයක් තියෙනවාද? මුදල් අමාත්‍යාංශයේ මෙතන ඉන්න නිලධාරීන්ට ජාතික වගකීමක් තියෙනවා. මේ වගේ අර්බුදයකට රට යනකොට ඒ වෙනුවෙන් ඇමතිවරයා දැනුවත් කරන්න, රට දැනුවත් වෙන්න. එහෙම නැත්නම් මේ ඔක්කොමල වග කියන්න ඕනේ. ඒ නිසා ඔබතුමන්ලා ඒ යුතුයකමක් හැටියට මේ සභාවට දැනුවත් කරන්න මේ ණය ටික කොහොමද පියවන්නේ කියලා. මම අවසන් වශයෙන් මම දේශපාලන දාර්ශනිකයෙක් වෙන මැකියාවෙලිගේ කියමනක්
කියලා මගේ කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ක්ෂය රෝගය ගැන වෛද්‍යවරුන් පවසන්නේ සුව කිරීම පහසු නමුත් රෝගය හඳුනා ගැනීම අපහසු බවය. ඒ අතර හඳුනා නොගෙන මුලදී ප්‍රතිකාර නොකරන ලද්දේ නම් කල්ගත වන විට එය හඳුනා ගැනීම පහසු වන අතර සුව කිරීම අපහසු වෙයි. රජයේ කටයුතු ගැනත් වන්නේ මේ දෙසම දෙයමය. ස්තුතියි.